මේ වෙනකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිව ඉවත් කරලා තියෙනවා. ඉතින් අපි දිගටම අදහසක් ඉදිරිපත් කරා පෞද්ගලීකරණය කරන්න රජයේ බැඳිලා ඉන්නවා නම් IMF කොන්දේසි මත ලාභ ලබන ආයතන නෙමෙයි විකුණන්න ඕනේ. ලාභ ලබන්න නැති අමාරුෙන් දුවන ආයතන ඉස්සෙල්ලා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණන්න උත්සාහයක් දරනවා නම් ඉස්සෙල්ලාම ටෙලිකොම් ආයතනය තක්සේරු කරන්න. ඉඩම් 500කට කිට්ටු ප්‍රමාණයක් 468ක් වගේ ප්‍රමාණයක් ලංකාව පුරා විදිච්ච ඓතිහාසික තියෙන ආයතනයක් විශාල වත්කමක් තියෙන ආයතනයක් තක්සේරු කළ නැහැ කිසි ඉඩමක් වෘතු ගණනාවක් තිස්සේ ඒ නිසා මෙය අලෙවි කරන්නේ කොච්චර ප්‍රතිශතයක්ද මොකද්ද උපක්‍රමයේ රජයේ කොච්චර බලයක් රජයේ තියාගෙන විකුණන්න හදනවද දැන්ටත් සිට 49කට වඩා බලයක් තියෙන රජයේ ඓතිහ්‍ය මොන වගේ එස්ටිමේට් මුදලකටද විකුණන්න යන්නේ ඒ වගේම මේකේ ගැනුම් කරුවන්ගේ පිළිබඳව මොකද්ද අපේ අදහස අපි මේකෙන් ඒකාධිකාරියක් නොවෙන්න සමස්ත ලංකාවේ මේ ජාලයන් වල නැත්තම් දුරකථන ජාලයන් වල sannivedana ආයතන වල බහුතර බලය කාගේ යටතේට අත්පත් වීම වෙන්න පුළුවන්ද ඒ වළක්වන්නේ කොහොමද යන්නද වශයෙන් ප්‍රශ්න ගණනාවක් මේ උපක්‍රමයේ තියෙන්න ඕනේ එහෙම දෙයක් ප්‍රකාශයට පත් කළත් නැහැ. දේශ කරුණු සියල්ල ගැන අපි කල්පනා කරලා බැලුවම අපි හිතනවා අදත් දැඩි පාලනයකින් කටයුතු කරන රජයක් හැටියට යම් කිසි විදිහට කවුරුර කෙනෙක් අදහසක් ඉදිරිපත් කරලා විරෝධතාවයක් පත් කරොත් ඒ විරෝධතාවය කරන කෙනාව හඳුනාගෙන ඒ විරෝධතාවයට හේතු දක්වලා ඒ විරෝධතාවය මත ඒකට විකල්ප මේකයි කියලා තේරුම් කරලා දෙන්නේ නැතුව ප්‍රතිවෘත කණ්ඩායමක් කියලා දැනගත් සිළු දෙනා එයට පහර දෙමින් ඉවත් කිරීමෙන් යන දැඩි පාලනය තවත් එක ජවනිකාවක් තමයි අද මේ ඉස්තෙල්ලා තියෙන්නේ. ඒ නිසා ටෙලිකොම් සභාපති ඉවත් කිරීමේ ප්‍රධාන කරුණ හිට දක්වා තියෙන්නේ ආණ්ඩුව පෞද්ගලිකරණය කිරීමේ කාර්යාවේ විරුද්ධතාවය දක්වපු නිසායි කියලා නම් අපි ඒ ගැන තවත් කනගාටු වෙන විතර නෙමෙයි අපි ඒ තීන්දුව ගැන අපි හෙලා දකිනවා. ඒ වගේම ටෙලිකොම් ආයතනයේ පෞද්ගලිකරණය කරලා තිබුණේ ඒක විශාල වශයෙන් වර්ධනය කරපු දියුණු කරපු කෙනෙක්ගේ අයිතියක් ඇති කෙනෙක් හැටියට මට කතා කරන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණන එක මේ වෙලාවේ නොවිය යුතු දෙයක්. ඒ වෙලා ඒ කරන විදිය ගැන අපහැදිලි. ඒක නිසා දැන්ටමත් ආයෝජකෙක් එක්ක සම්බන්ධතාවය ඇති කරගෙන කටයුතු කරලා එය ප්‍රකාශ කිරීමේ හැකියාව තමයි රජයේ කණ්ඩායමක් උත්සාහ දරන්නේ කියන එක තමයි මට නම් පැහැදිලි. ඒ වගේම ඊළඟට ඊයේ අනුමත වුණා ත්‍රස්ත දූෂණ විරෝධී පනත් කෙටුම් පත. මේ ගැන මම පාර්ලිමේන්තු ඉන්න කාලේ විවිධ අවස්ථාව සාකච්ඡා කළා කෙටුම් පත් වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට. මේ සංශෝධන 190 කුත් එක ඊයේ සම්මත වුණා. ඒ දූෂණ විරෝධී පනත් කෙටුම් පත ඇතරම හොඳයි. ඒ සම්මත වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ ක්‍රියාත්මක කරගන්නයි ඕනේ. මොකද මේ වගේ පනත් කොච්චර ආවත් වැඩක් නැහැ. අපි ක්‍රියාත්මක වෙන්න ගියාම කවදාක්වත් මේ ඒ හරි පුද්ගලය සොයලා දඬුවම් දීලා නැහැ. ඒ නිසා මම කියන්න කැමති මතක් කරන්න ඕනේ. දැන් හැමතිස්සෙම යෝජනා කරන රාජ්‍ය ආයතන වලට නැත්තම් සභාපතිවරුන්ට එහෙම නැත්තම් අමාත්‍යවරුන්ට මැදි හැප්තුමත් වෙලා ටෙන්ඩර් ගනුදෙනුවක් වුණා. නොයෙකුත් දූෂණ චෝදනා තියෙනවා. සමහර අවස්ථාවල රාජතාන්ත්‍රික පැමිණිලි මතත් මේ රටේ පරීක්ෂණ ඇති වුණා. නමුත් අවසානයේදී කිසිම වෙලාවක මේ රටේ දේශපාලඥයෙක් දූෂණයක් පිළිබඳව හිරේ ගිය දවසක් ගිය අවුරුදු 70ම නැහැ. ඒක නිසා මේ නීති රීති ගැන වැඩක් නැහැ. බලයට ආපු ගමන්ම විපක්ෂෙ ඉඳන් කරපු දේවල් අමතක කරනවා නම් විපක්ෂෙ ඉඳන් විශාල චෝදනා නගමින් කටයුතු කරලා බලයට ආවෙන් පස්සේ අර චෝදනා ඔක්කක්වත් මතක නැහැ. ඊළඟට තව කණ්ඩායමක් බලයට එනවා කලින් හිටියට චෝදනා කරාට බලයට ආවට පස්සේ මතක නැහැ. ඒක නිසා මේ මොන නීති රීති ගෙනවත් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න අමාරුයි. හරියටම සොරකම සොයලා බලලා
වංචාව සොයලා බලලා විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල සිදුවෙන වංචාවන් පිළිබඳව කවුරු හරි කෙනෙක් මැදිහත් වෙලා නීති රීති වෙනස් කරාන අපි දන්නවා මහා බැංකුවේ වෙච්ච සොරකම බිලියන 12ක් කියලා එදා කිව්වට යමෙක් කියනවා මේ මැදිහත් වෙලා ඒ සල්ලි ඉතුරු කරපු නිසා ඒක ඩිපොසිට් කරපු නිසා සල්ලි ගිනින බැරි වෙච්ච නිසා වංචාව නවත්ත ගත්තා නැත්නම් පාඩුව අවම කරගත්තා ඒක සිද්ධ වුණේ ජනතාව විසින් දේශපාලන බල අධිකාරීන් විසින් ඒ වෙච්ච ගනුදෙනුවට විරුද්ධව විශාල වශයෙන් නැගී සිටින නිසා ඒක අවුරුදු දැනගෙන හිට නැත්නම් ඒ වංචාව සිද්ධ වෙන. ඒක නිසා යම් කේස් කෙනෙක් උත්සාහ දරුවා තත් කරා නම් මූලීමේ වංචාවක් කරන් රාජ්‍ය තාන්ත්‍රිකව රජයේ නිලධාරීන් හිටියට දේශපාලන බල අධිකාරියට ඒව ක්‍රියාත්මක කළ දඬුවම් කරපු නැති රටක්. ඒක නිසා මේ නීති ආවට වැඩක් නැහැ. අවංකවම ජනතාව පෙළගස්සන්න නැත්නම් වැරදි වැඩ කරන සොරකම් කරන අයට මෙතන ඉඩස වහන්න තියෙන එකම දේ තමයි වරදක් කරපු කෙනෙක්ට දඬුවම් කරන්න. දඬුවම් කරන්න නැතුව එයාට ගිලිහිල යන්න පුළුවන් නම් ජන සමාජයේ මතයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ මොන හරි එකක් කළා ෂේප් වෙන්න පුළුවන්. ඉතින් ෂේප් වෙන්න පුළුවන් නම් නීති තියෙනවා නම් ෂේප් වෙන්න පුළුවන්. මිනිස්සු වැරදි කරන්න බය නැහැ. එහෙනම් ෂේප් න්‍යායෙන් තමයි දැන් දේශපාලඥයන් කටයුතු කරන්නේ. ඉතින් ෂේප් වෙන්න පුළුවන් නම් හැමෝටම නීතිය වෙනස් කරන්න බැර නැත්නම් විනිවිද නවන්න පුළුවන් නම් බය නැහැ වැරදි කරන්න. ඒ නිසා අපි දැඩි ලෙස කියා සිටිනවා. නීතිය ක්‍රියාත්මක කරන්න තරහටම බලන්න ඇත. ඒ වගේම අපි මීට කලින් සාකච්ඡා ගන්නවක්කදී මතක් කරා අපේ මැතිවරණය දින නේමයක් නැතුව කල් දාලා තිනවා පළාත් පාලන ආයතනවල අද වෙනකම් ඒ කියන්නේ පැහැදිලි කිරීමක් නැහැ මුදල් නැහැ මුදල් නැහැ මුදල් නැහැ කිව්වට දැන් මේ වෙනකොට මුදල් තියෙන නිසා නොයිකුත් දේවල් මේ වෙනකොට වේදම් වැඩි කරලා තියෙනවා ඩොලර්ස් ටික තියෙන හින්දා ආනයනය කරන බාණ්ඩ සියල්ල වාහන ඇරෙන්න සියලු වාහන වලට ආනයනය කිරීමට අවස්ථාව දාලා තියෙනවා ඒ අවස්ථාව දිනව කියන්නේ සල්ලි තිනව කියන එක ඩොලර් තිනව උන තරම් කිසි ප්‍රශ්නයක් නැහැ ඕන දෙයක් ආනයනය කරන්න පුළුවන් එල්සි අරින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියනවා කියන්නේම අපිට සල්ලි තියෙනවා කියන්නේ. එහෙනම් මේ සල්ලි නැතිලා තිබුණේ ඡන්දේ තියන්න විතරයි. ඡන්දේ තිබුවේ නැත්තේ අපි හැමෝම දන්නවා ආණ්ඩුවට ඡන්දේ නැති නිසා සල්ලි නැහැ කිව්වා. හැබැයි මේ කියපු දේ කොච්චර වුණත් අපි පිළිගන්නෙත් නැහැ රට පිළිගන්නෙත් නැහැ. ඒ නිසා නිදහස් ජනතා සන්ධානයේ එලිකම් හැටියට මේ මැතිවරණය කල් දැමීම එක තැනකදී නවත්තලා මැතිවරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ආයිතිය ස්ථාපිත කිරීමේ වගකීම මේ රජයට තියෙනවා. ඒ නිසා දැන්ට නඩු ගන්නවා කියලා පත් කළා තියෙනවා නඩු වලින්. අවසාන තීන්දුවක් ආවොත් ඒ ආව තීන්දුව පදනම් කරලා බලාපොරොත්තු වන වන්දියක් මේ වෙච්ච මූල්‍යමය වශයෙන් ඒ තැන්පත් මුදල් තියලා ඒ වගේම අපේක්ෂකෙන් අපේ නිතරක් 6000කට වැඩි ලංකාවේ 82000ක් අපේක්ෂකෙන් ඉදිරිපත් වෙච්ච මැතිවරණයක් කල් දාන්න කටයුතු කරපු සියලු දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන දැඩි ස්ථාවරය අපි ඉන්නවා.